ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් අප රටට එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. ඒ අතරින් සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල කළ ජාතියක් ලෙසයි පෘතුගීසීන් සැලකෙන්නේ. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද අප රට අත්පත් කරගෙන නික්ම ගියද අදටද ලාංකිකයන්ට එල්ල වූ බලපෑම සුළුපටු නොවන බව බොහෝ දෙනෙකුගේ වාසගම් සලකා බැලීමෙන් හඳුනාගත හැකි. මේ අදවන විට ලාංකිකයන් බහුතරයක් භාවිතා කරන වාසගම් පිළිබඳ ඉතිහාස කතාවයි. 1505 වසරේදී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශයකට ගසාගෙන ලොරන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවිකයන් කණ්ඩායමයි මෙහි ආරම්භකයන් වන්නේ. පසුව වෙනදාම සඳහා සුළු ඉඩක් ඉල්ලාගත් පෘතුගීසීන් ක්‍රමෙන් රටේ මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමත් සමග කතෝලික දහම ව්‍යාප්ත කිරීමද ආරම්භ කර තිබුණා. ඒ අනුව පොත්තලම සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනතාව අතරින් බහුතරයක් කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව ප්‍රකාශ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිතා වනවා. මෙන්ඩිස්, කුරේ, දෙමෙල්, ක්‍රූස්, පීරිස්, පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ෆොන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිකෝ, රොබේරු, කොරයා සහ පැස්කුවල් ලෙසද එම වාසගම් හැඳින්විය හැකි. මේ අතරින් පෙරේරා යන නමේ පෘතුගීසි අර්ථය වන්නේ පෙරේරා හෙවත් ප්‍යාස් ගස යන්නයි. සිල්වා යන්න ලතින් වදනක් වන අතර එහි අරුත ලඳු කැලෑව යන්නයි. ද මෙල්වාසගමේ අරුත මේ පැණිවන අතර ක්‍රූස් යන්නේ පෘතුගීසි අර්ථය කුරුසිය යන්නයි. පීරිස් යන්නේ පෘතුගීසිය දුම පීරිසිය වන අතර පාරිස් යන්නේ අරුත පැරිසිය වනවා. ඩයස් යන්න පෘතුගීසි අරුතින් සූර්යා නම් වනවා. මෙන්ඩිස් යන පෘතුගීසි වාසගමේ අරුත මොනින්දෝගේ පුත්‍රයා වන අතර ප්‍රනන්දු යන්න ජර්මානු රජ පෙළපතක නාමයෙන් පැවතෙනවා. නෝනිස් යන වාසගමේ අරුත නමය සහ සීයා යන අරුත් ගන්න අතර ෆොන්සේකා යන්නේ පෘතුගීසි අරුත ෂේම භූමිය යන්නයි. කොස්තා යන්නෙන් ගං ඉවුරාත්, වාස් යන්නෙන් යකඩ යන්නත් කියවෙන අතර අල්විස් යන්න පෙළපත් නාමයක් වනවා. රොද්‍රිගෝ යන්නද පෙළපත් නාමයක් වන අතර සුවාරිස් යන්නේ පෘතුගීසි අරුත හමුදාව යන්නයි. සොයිසා යන්න පෘතුගීසින් විසින් සූසා ලෙසින් හැඳින් වූ අතර ගංගා නිම්නේ වැසියන් යනු සොයිසා යන්නේ අරුතයි. අල්මේදා යනු කලක් අරාබි ග්‍රහණයට ලක්ව සිටි ස්පාඤ්ඤයේ නගරයක නමක් වන අතර එය එකල අල් මයිදා ලෙසින් හඳුන්වා තිබුණා. කබ්‍රාල් යන්නේ අරුත එළුවන් ලගින තැන යන්නයි. කොරයා යන පෘතුගීසි නමින් හදවත යන්න අර්ථ දැක්වෙනවා. පැස්කුල් යන වාසගමේ අරුත පාස්කු මංගල්‍ය යන්නයි. ඒ අනුව අදවන විටත් මෙරට ජනතාවගෙන් බහුතරයක් ආගම් ભેද නොතකා මෙම පෘතුගීසි පෙළපත් නාමයන් භාවිතා කරනු ලබනවා. එය සැලකිය හැකිවන්නේ 1505 දී ලොරන්සෝ ද අල්මේදා මෙරටට ගොඩබැසීමෙන් පසු මෙරට ජන සමාජයට පෘතුගීසින්ගෙන් එල්ල වූ දැඩි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙවන් වැදගත් හා විශ්මිත තොරතුරු දැන ගැනීමට ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න lankaanews.com වෙබ් අඩවියට.